ஆவியான் அங்கே இது புத்திரன் அங்கே இது சுதாத்மையன் அங்கே இது நாமேன் ஆமேன். கீதாவளி 118 சமிதுன்றை சூதிகரன் மந்த எதுமான் ஓயா பத்து எதுமான்கே திருப்பெம சதா காலேட்டு பவத்னேய எதுமான்கே திருப்பெம சதா காலேட்டு பவத்னேயை இஸ்ராயேல் தென் கியத்வா எதுமான்கே திருப்பெம சதா காலேட்டு பவத்னேயை ஆரோன்கே வம்சே தென் கியத்வா சமிதுன்கே திருப்பெம சதா காலேட்டு பவத்னேயை எதுமான் கெரிஹி கருபியேத்தோ தென் கியத்வா மாகே விபத்தேதீ சமிதுன்ட யாக்ஷா கெலமி சமிதானோ மட பிலிதுரு தெமின் மா நிதாஸ் கலசேக சமிதன் மகே பெத்தட சிட்டின பெவின் மம பியனுவன்னேமி மட ஹானி கிரீமட கிசிவேக்குட ஹக்கீத பிரேமவந்தேனி சமினஹான்சேகே பிரேமே கொச்சர் பலவத்த கீல உத்தான சமே அபி அத்தக்கினு உனஹான்சி மரணேட ஹாயன பிரேமே மரணேன் நிஹா பலவத் பிரேமே கரண சனன் வான்சி ஈ பிரேமே நர்தவசி அபி சூதி கரல பிரசன்சா கரல நமஸ்கார கரல வியாலிந்தீத லகயம் ஏ மகா பிரேமே தி சூதி கேல பிடுவான் நெதி கமா பரித ஹதவதக் தியனே ஆதரேட சூதி ஜேசுனி நமஸ்கார வேவா கிசிதாமா தரி நிபா ஜேசுனி ஏ ஆதரேன் ரககன் பிகயம் சீல் தேனா பரித ரஜதஹானட கெந்தவா நன ஆதர தயா பிருனு சுவபத பிட்டு பா இவத நுதாமன கமாபரவு நித்மானிக ரந்துவா அப்ப ஜீவித் சனசாலதி தேவு பிரேமிக் சுதோ சாமினி தேவிதுன் தயாவானந்தைய அகசே தருபிலையாகிய சுவதின சுவதகி சான் பர சரசாப மக பான்கர ஓ சுதோ சாமினி ඔබන්සගේ දයාව කියලා කියන්නේ හරිම ලස්සන දෙයක් හරිම අපූර්ව දෙයක් අපේ ජීවිතවල හිස්තැන් මකන අපේ අඳුරු දැන් ආලෝකමත් කරන අසීමාන්තිකව ගණන් කරන්නේ නැතුව සීමා මායිම් නැතුව සුදෝ ස්වාමිනී ඔබන්සේ අපිට ආදරය කරන තැනයි ඔබන්සගේ දයාව කියලා කියන්නේ ඒ දයාවට නතු වෙද්දී හදවතට දැනෙන සුවය සහනය වචන වලට පෙරලන්න බෑ සුදු ස්වාමිනී අපි ඉන්නේ වහන්සේගේ උත්තානේ ආශිර්වාදයත් එක්ක සුදු ස්වාමිනී ඒ උත්තානේ සුද්ධවන්ත භාවය අපි ආඥා කරනවා මේ ආඥාව ඇතුලේ අපේ හදවත් වලට ගලාගෙන ඉන්න කියලා ඒ පහන් බව ඒ පැහැදිලි බව ඒ දවල වර්ණයෙන් ඔබ වහන්සේ විදහා දැක්කෝ සුදු ස්වාමිනිය වහන්සේගේ සුද්ධවන්ත බව අපේ ජීවිත ඇතුලේ මේ උත්තානේ ආශිර්වාදයත් එක්ක ගලාගෙන යන්න අප්‍රමාණ අපරිමිත දයාව සීමා රහිත දයාව සුදු ස්වාමිනිය අපිට දැනෙන හින්දා අපි ඔබ වහන්සේට සූති කියලා කියනවා ප්‍රශංසා කරමු அனந்த අහසේ තරු පෙළ එහා ගිය සුවඳින සුවඳකි සහන් බර
සරසාප මග පහන් කළ කිසිදා මාත් නොහරින ප්‍රේම බරිත රජ දහනට කැඳවා ලන ආදර දයා පිරුණු සුවපත පිටු පහ ඉවත නොදමන කමාබර වූ නිත්මානික රඳවා අප ජීවිත සනසාලති දෙව් ප්‍රේමික මගේ ප්‍රේමවන්තේනි මේ උදාන සමය අපි මෙනෙහි කරමු පුංචි හරි පාපයක් අනිවාර්යයෙන්ම අපේ ඇතුලේ තියෙනවා දුර්වලකම් ගොඩක් අපේ ඇතුලේ තියෙනවා හැබැයි උදාන වුණු ජේසු අද ඔබට මට කතා කරනවා ඔබේ ජීවිතේ මාත් එක්ක පටන් ගන්න ඒ හැම පාපයකටම වඩා මම ශුද්ධවන්තයි ඔබ මේ ලෝකේ දකින හැම දෙයකටම වඩා මම ශුද්ධවන්තයි කියලා උන්වහන්සේ කියනවා ඒ නිසා ඔබේ දුර්වලතන මට දෙන්න ඔබේ පාපය මට දෙන්න ඔබේ වැටෙන තැන ඔබේ අරගලය මට දෙන්න ඔබේ පවුල ඇතුලේ ප්‍රශ්නේ මට දෙන්න ඔබේ සම්බන්ධතා ඇතුලේ ඔබ වේදනාව විඳින තැන මං ගාව අතහරින්න ඔබ ඇතුලාන්තයෙන් හොර රහසේ කරන පාපේ මං ගාව අතහරින්න ඔබේ ඇබ්බැහිකම මං ගාව අතහරින්න ඔබේ බැම්ම මං අද බිඳින්න යනවා ඔබ වසාගෙන ඉන්න අන්ධකාරයේ සෑම වලාකුලක්ම අද මං ඉවත් කරන්න යනවා ස්වාමීන් වහන්සේ වෙන මම අද ඔබව ඇතුලාන්තයෙන් ශුද්ධවන්ත කරන්න යනවා ඒ නිසා අපි අදහාමු උන්වහන්සේගේ නාමයේ උන්වහන්සේ මරණය පරාජය කරපු තැනන් වහන්සේ ඒ නිසා බයිබලයේ අපිට කියනවා උන්වහන්සේගේ ඔබව මාව වෙන් කරන්න කිසිම දෙයකට බෑ මේ විශ්වයේ කිසිම දෙයකට බෑ කියලා කියනවා ඒ නිසා ඔබ මගේ ඇතුලාන්තයෙන් ඔබව මාව උත්තාන කරනවා ද උන්වහන්සේ ඒ නිසා අපි උන්වහන්සේට ස්තුතිය කියමු මේ নমස්කාරයේ මැද්දේ උන්වහන්සේගේ මහා කරුණාවට ස්වාමිනී මගේ ආත්මය සොයන ඔබවහන්සේගේ කරුණාව ස්වාමිනී ඒ නිසා මම ඔබවහන්සේට ස්තුතිය කියනවා ප්‍රශංසා කරන මේ රාත්‍රිය හාලෙලූයා Hallelujah, Hallelujah, Hallelujah. Sudi Jesus, praise Chansa. Hallelujah, Hallelujah. Dividun karuna sagarayi apesoyamin niraturu. සෝදාලයි සෑම විට සුදුවත් මවින් වසයි කිසිදා මාත් නොහරින ප්‍රේම බරිත රජ දහනට කැඳවා දන ආදර දුනු සුවපත පිටු පහ ඉවත නොදමන කමාබර වූ නිත්මානික රඳවා අප ජීවිත සනසාලති දෙව් ප්‍රේමන්තේනි විහංගතොඩක කවි ගීයක්සේ පසසොමු දෙව්පෙම නිරන්තරේ යදිමු යදිමු මොහොතක් ගානේ අප සුරකින ලෙස දෙවි කතරේ ජීවිත ගමන උන්වහන්සේට බාර දෙන්න උද්දාන වූ ස්වාමින් වහන්සේත් එක්ක යන්න නිරන්තරේ උන්වහන්සේ වන්දකින්න පුළුවන් මේ ජීවිත කතරේ මේ ගමනාන්තයේතෙක් ගමනාන්තයෙන් පසුවත් ඒ ආදරය අත්දකින්න පුළුවන් නිසායි ඒ උත්තානු ප්‍රේමයන්ට අපි සූදි කරන්නේ ප්‍රශංසා කරන්නේ නොනිමෙන ප්‍රේමයක් කවදාවත් නොමියන ප්‍රේමයක් උන්වහන්සේ අපිට දීලා තියෙනවා ඒ උන්වහන්සේ සූදි කරන්න ප්‍රශංසා කරන් තාමත් ආදරය කරන නිසා ස්වාමිනී සූදි වේවා ප්‍රශංසා වේවා දුබලකම් මැද පව පාපිෂ්ට ස්වභාවයන් මැද ප්‍රේම කරන නිසා සූදි වේවා හාලෙලූයා හාලෙලූයා नमस्कार वेवै महा आदरेर जेसुने प्रशंसा वेवा सूति वेवा हालेलुया नमस्कार वेवा
මෙගයි මේක දෙලේ ආදරයේ දිස්සුදි කියලා සුරකින්න ප්‍රේමය අනින් යපිව විහඟ තොඩක කවි ගීයක් සේ මස සමුදෙවි උපෙම නිරන්තරේ යදිමු යදිමු මොහොතක් ගානේ අප සුරකින ලෙස දිවි කතරේ කිසිදා මාත් නොහරින ප්‍රේම බරිත රජ දහනට කැඳවා ලන ආදර දයාපිරු සුව උපත පිටු පා ඉවත නොදමන ගමාබර වූ නිත් මානික රඳවා අප ජීවිත සනසාලති දෙව් ප්‍රේමික පියනනි ඒ ප්‍රේමින් සනසන ස්වාමිනී අද දවස අපිව සනසලා ඔබවහන්සේගේ ආදරය අත්දැකලා මේ කතා කරන හැම වචනයක් තුළම ඔබවහන්සේගේ ආත්මයන් වහන්සේගේ ප්‍රේමය මුසු වෙලා ඒ හදවත් තුළට ආත්ම තුළට මේ දැනෙනට සැලස්ව සලසන නිසා ඔබවහන්සේගේ ආදරේ ස්තුති වේවා නමස්කාර වේවා ඒ දෙව් ප්‍රේමට ස්තුති වේවා හාලෙලූයා නමස්කාර වේවා මේ කීඩබ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා ආමෙන්. අයිබෝන් ජෙස්පීටයි හිතවතුනිය අද අපි අලුත් වැඩසටහනකින් ඉන්නේ මේ බොහොම අලුත් වෙච්ච නැවුම් වෙච්ච බලාපොරොත්තු එක්ක අලුත් කාලයක ඉතින් මේ උත්සාන සමයට අපි ඇවිල්ලා ඉන්නවා ඉතින් උත්සාන සමය පටන් ගද්දී මේ මට නීල් ඩොනල් කියන මේ ඇමරිකානු කතුවරයා කියපු කතාවක් එක්ක අද වැඩසටහන පටන් ගන්න හිතුණා. ඔහු කියනවා මේ සැබෑ ජීවිතය ඔබේ සැබෑ ජීවිතය ආරම්භ වෙන්නේ ඔබ ඔබේ අර අර සුඛෝපභෝගී ප්‍රදේශයෙන් එළියට ආවම. ඔක අර අපි සිංහලෙන් කියපුවම මෙච්චර තේරෙන්නේ නැහැ. අපි මෙහෙම කිව්වොත් එහෙම අර සැබෑ ජීවිතය පටන් ගන්න ඔබේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ආවට පස්සේ කියලා. මේ නීල් ඩොනල් කියන මේ කතුවරයා කියනවා. විශේෂයෙන්ම ඔහු ප්‍රසිද්ධයි මේ කන්වර්සේෂන් විත් ගෝඩ් කියන මේ පොත් ඔව් පොත් රාශියක් ලියලා තියෙනවා ඒ මාතෘකාවත් එක්ක දෙවියන් වහන්සේ සමග සංවාදයක් කියන මාතෘකාවත් එක්ක. ඉතින් මේ දැන් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු හිතවතුනි දැන් මේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ අර අපි කියන ඔය කම්ෆර්ට් සෝන් එක කඩනවානේ. ඒ කඩන තැන අපි විශේෂයෙන්ම දකින්නේ ජෙත්සෙමනුවෙන් ඇතුළේනේ. එතකොට උන්වහන්සේ ජෙත්සෙමනුවෙන් ඇතුළේ කම්ෆර්ට් සෝන් එක කඩපු නිසා අද අපි උන්වහන්සේගේ උත්ථානය මේ විදිහට මහා විජයග්‍රාහීව සමරනවා. සා ඔබ හිතන්න ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ජීවිතයක් ගත කරලා එදා ජෙත්සෙමනේදී ඒ තීරණය ගන්නේ නැතුව උන්වහන්සේ සාමාන්‍ය ජීවිතයක් ගත කරලා අපි උපකල්පනය කරමු උන්වහන්සේ විවාහ වෙලා උන්වහන්සේ සාමාන්‍ය විදියට ඉඳලා උන්වහන්සේ වයසට ගිහිලා මරණයට පත් වුණා නම් එහෙම වුණා නම් අද ඔබට මට ක්‍රිස්තියානි ධර්මයක් නැහැ. අද ඔබට මට අදහන්න හෝ කතා කරන්න හෝ ගනුදෙනු කරන්න හෝ මේ කතෝලික ධර්මයක් හෝ ස්වාමීන් වහන්සේ කියලා ජේසු වහන්සේ ගැන කතා කරන්න යාඥා කරන්න ඒ බලයට උත්ථානයේ බලයට නතු වෙන්න අපිට හැකියාවක් ලැබෙන එකක් නැහැ. ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා එහෙනම්. ඉතින් යුගයක් වෙනස් කරපු තීරණයක් තමයි උන්වහන්සේ ගත්තේ. යුගයක් වෙනස් කරපු මිනිසෙක් වෙන්න උන්වහන්සේට හැකියාව ලැබුණා. සහ යුගයක් වෙනස් කරපු සිද්ධියක් වෙන්න මේ උත්ථානයේ සිද්ධිය හේතු වුණා. ඉතින් අද දවසේ විශේෂයෙන්ම අපි කතා කරන්න යනවා ඔබේ මගේ ජීවිතයේ කම්ෆර්ට් සෝන් එකනේ. අපි හදාගෙන ඉන්න සුවපහසු තැනින් එළියට ඇවිල්ලා ඔබේ මගේ ජීවිතය උත්ථාන කරගන්නේ කොහොමද? අමාරු තැන කුරුසියේ කරට අරගෙන ඒ බර දරාගෙන ගිහිල්ලා ඔබේ මගේ ඇතුළාන්ත අර මාංශයේ ආශාවන් ටික මරුවට පස්සේ ඔබේ මගේ ජීවිතේ උත්ථාන වෙන්නේ කොහොමද? ඇයි මේ උත්ථානය ස්වාමීන් වහන්සේගේ උත්ථානය මෙච්චර
වැදගත්න්නේ අපිට. ඉතින් අද මේ කරුණු කාරණා මා වැඩසටහනේ විශේෂයෙන්ම 101 වන වැඩසටහන තුල අද අපි කතා කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් අදත් අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරා කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියතුමන්ට ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින් වහන්සේට මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. යසවිඩ පියතුමනි ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඒ වගේම තමයි අද දවසේ අපිට ගායනෙන් වාදනෙන් අද සුපුරුදු විදිහට මෂාන් මල්ලි සහාය වෙනවා. චතුරත් ඉන්නවා අපිත් එක්ක. යසවිඩ මේ හිස්සු සොහන. ඔව් චතුර. හිස්සු සොහන දැන් අපි බයිබලයේ තියෙන විදිහට මේ මග්දලාහි මරියානකට සොහන හිස්සලානේ. එතකොට මේ එතනින් එහා පැත්තට තමයි අද අපි කතාව පටන් ගන්න යන්නේ. චරිත කිව්ව වගේ පාද දැන් මේ සොහනක් කියලා කිව්වහම අපි හැමෝටම තියෙන අත්දැකීම තමයි මේ ටිකක් අප්‍රසන්න. එතකොට එහෙම නැත්තම් අර හේතු දක්වන්න අකමැති මලානික ස්වභාවයක් තියෙන, එතකොට හිස් බවක් තියෙන, බය හිතෙන, බය හිතෙන අප්‍රාණික, අර අපි කොහොමද කියන නේද, භයංකර විදිහ වැදගත්මක් නැති දෙයක්. මූසල ස්වභාවයක් කියන වචනයකටම ආවා. සිංහලෙන්ම කියනවා. ඒ කියන්නේ මේ කිසිම වැදගත්මකට නැති දෙයක් විදිහට තමයි සොහනක් අපි පොදුවේ අපි අර්ථකථනය කරද්දී අපිට අර්ථකථනය කරන්න පුළුවන්කම තියෙන්නේ පාද. හැබැයි දැන් මේ හිස්සු සොහන කියන මාතෘකාවට එහෙම නැත්නම් ඒ වචන දෙකට ලොකු ගැම්මක්, ලොකු ගෞරවයක්, නිකම් බරක්, බලාපොරොත්තුවක් කියන බලාපොරොත්තුවක්. ඒ හැම දෙම ආවේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානයත් එක්ක. එතකොට බියුතුමිනි දැන් අර පහෝදා උදේ කතන්දරෙත් එක්ක දැන් ඔවුන් උන්වහන්සේව බලන්න යද්දී යුදා සම්ප්‍රදායට අනුව උන්වහන්සේ හිටියේ නැහැ සොහනේ. සොහනේ හිස් බවක් තමයි තිබුණේ. හිස්කමක් දැක්කේ උන්වහන්සේ නැහැ කියලා මේගොල්ලෝ හොයන්න පටන් ගත්තා. දැන් එදා හිසු සොහනේ කතන්දරේට මේ අද ජීවත් වෙන හුස්ම ගන්න අපි තුන් දෙනා ඇතුළු අපිව බලන අපේ දයාබ්‍රහ්මලා තාත්තලා අපිට කොහොමද මේ හිසු සොහනේ කතන්දරේ වේදෙමින් වැදගත් වෙන්නේ? ඇත්තටම එදා හිසු සොහන අද ජීවත් වෙන මට කොහොමද කතා කරන්නේ? ඇත්තෙන්ම දැන් අපි උත්තාන කාලයක ඉන්නේ. ඒ උත්තානය කියන එක මිනිසයාට දැනෙන්න නම් මේක ගැන යම් කිසි භාවනාවක් කරලා තියෙන්න ඕනේ. යම් කිසි අද ඔබ කිව්වේ දෙය හරි. දැන් මිනිහක් සොහනක් දෙහා බලද්දි, මිනිහක් දිහා බලද්දි මලගෙදරකට ගියාම අපිට දැනෙන දේවල් එකක් තමයි බිය. ඊට පස්සේ අපේක්ෂා බංගත්වය, බලාපොරොත්තුවක් නොමැතිකම, අනිත්‍ය. එතකොට එහි තියෙන ඒ සියල්ලම අපි දකිනවනේ. සේරම නෙගටිව්ස්. ඊට පස්සේ කිසිම බලාපොරොත්තුවක් නැහැ මරණයෙන් පස්සේ. එතකොට මිනිහ දිහා බලපුවාම ඉවරයි. එතකොට වෙන්වීම, වියෝ දුක කියන්නේ ඒක ඉතින් සියල්ලම තියෙනවා ඇතන. හැබැයි මේ ස්වාමීන් වහන්සේගේ සොහනේ සහ මරණයේ විශාල වෙනසක් තියෙන්නේ ඒක. ඒම එකක් තමයි සොහන හිස්. අනිත් පැත්තෙන් ඒ මරණය දුගඳ හමන දෙයක් නොවේ. ඒ මරණය තව කෙනෙක් වෙනුවෙන්. එතකොට එතන ආදරයක් තියෙනවා. ඒ මරණය මහා ප්‍රේමයක්නේ. මහා ප්‍රේමයක් තියෙන බයක් තැතිගැන්මක් අර ඒ දේවල් නෑ. ඒ ප්‍රේමයක් තිබුණේ. අනිත් පැත්තෙන් ඒ මරණය බලාපොරොත්තුවේ මරණයක්. මොකද අනිවාර්යෙන් මුත්තානේ කරා යන මරණයක්. ඒ නිසා බලාපොරොත්තුවක් ඇතිවයි උන්වහන්සේ මැරෙන. මම දැන් යනවා කියලායි කිව්වේ. මම ගමනේ යනවා. හැබැයි මම තුන්වෙනිදා උත්තාන වෙනවා. දැන් හුඟක් අය හිතනවා ක්‍රිස්තුන් වහන්සේ මැරුණා, මරණයට පත් වුණා, ඊට පස්සේ ඉතින් ලොකු බලාපොරොත්තුවක් නෑ. නෑ, මේක ක්‍රිස්තුන් වහන්සේ මැරෙන බව දන්නවා, මතක තියාගන්න උත්ථාන වෙන බවත් දන්නවා. උන්වහන්සේ කියලා තිබ්බා උඹලාට පෙර ජෙරුසලමේදී අපි මුණ ගැසෙනවා. ඒක ගෝලයන්ට කියලා තිබුණා. එතකොට ඒක නිකන් හදිසි මරණයක් නෙමෙයි. එකතු වෙලා කට්ටිය මරලා දැම්ම ඉවරයි, එහෙම මරණයක් නෙවෙයි. උන්වහන්සේ සැලසුම් සහගතව උන්වහන්සේ උත්ථාන වෙන බව කියලා උන්වහන්සේගේ වචනය තමයි තුන්වෙනිදා සත්‍යයක් වුණේ. හැබැයි දැන් මේ සියලු සත්‍යයන් ඒක කතෝලිකයෙකු වෙන මට සත්‍යයක් නොවේ නම් උන්වහන්සේ උත්ථාන වුණත් මැරුණත් කිසි ප්‍රශ්නයක් අපට වෙන්නේ නැහැ. එහෙම තමයි අපි අය හුඟක හිතන් ඉන්නේ. ඒ තමයි මෙතන තියෙන වරද. ඒතර උත්ථානය කියන්නේ අපේ ජීවිතයට මරණය බලපාන්නේ නැහැ කියන එක. උන්වහන්සේ ළඟ ඉන්නවා. උන්වහන්සේ කියනවානේ මා ළඟ ඉන්න අය මරුණත් ජීවත් වෙනවා. එතකොට මා අදහන, මා තුළ සිටින අය
किसी नुमेरने मरने इतकोर मरने मिथन प्रश्न उत्ताने कियन दे अभी अद्धल नती एक पोटी पोटी जीवित उदाहरण मे सर उत्ताने कद की एक अवृद्ध गाना तिबुन पाप्या वैभिकम मे दवा सतली सटन कर लत्थर अत हेरगण पुलवांगना ये लभन प्रीति एनवा मरने इहा मे वर प्रसाद मट तीन इंका मिनीसोट मेक तेरे नति दे यहापथ करपुहाम प्रबल यहापथ करनो परित्यागशील यहापथ मनुष्य केनो करपुहाम यही वर प्रसाद अपे भाषा पिंकेल मेके पीन हो वर प्रसाद धनी आदमेट एक धनो मरने इहाट मट मेक गिनी अंड पुलवांक आगम यदे मनुष्य दी दुंगा यहापत्तरा अभी बौद्ध संस्कृति सा ये लोक मुनाहर करांडे पे अभी कील तो यहापत्ते अखरा द मिनी तेरी मेक मे लोक मेक यवर प्रसाद लभिन ये लोक क्यूवे ओय स्वामी हंसे सदाधन लोके නිකන් කටවචනෙන් කිව්වට ඇත්තට මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේක. තේරෙන්නේත් නැහැ. මේකේ ගැඹුරක් නැහැ. ඒ නිසා අද තියෙන්නේ උත්තානයයි කිව්වේ යම් කිසි දෙයකින් මම නැගිටීම. දැන් ස්වාමීන් වහන්සේ මරණේනොත් නැගිට්ද. මගේ දුබලකමක මම මැරිලා ඉන්නේ. ඒ අපි වහල් වෙලානේ ඉන්නේ. ඒ වහල්කම අපිට පේනවනේ. එතකොට අපිට එතනින් එහාට බලාපොරොත්තුවක් නැහැ. වහල්කමක ඉන්න ඇයිද එහෙමයි. බලාපොරොත්තුවක් නැහැ හදා ගන්න බෑ. ඊට පස්සේ ඒකේ මාවම විනාශ වෙනවා. මගේ පෞල් ජීවිතේ විනාශ වෙනවා. මගේ සමාජයේ විනාශ වෙනවා. ඉතින් මං ඉතින් කර කර ඉන්න. දිනක එයා මේ ලෝකේ මේ ස්වාමීන් වහන්සේත් එක්ක සටන් කරලා ඒ අරගලයට එක නැගිට්ටනම් සැබෑ උත්තානයක පෙර නිමිත්තක් ඔහුට හෝ ඇයට දැයි. ඒක බලවෙනි උත්තානේ. ඒක තමයි මේ සබාවට උගන්වන්නේ මේ දවස් 40 ඔබේ පාපයක් එක සටන් කරන්න. සුද්ධෝපය 4 වෙනි පැය කියන වගේ අපි මෙතනින් නැගිට යම්ම ස්වාමීන් වහන්සේ සමග මගේ පාපයෙන් නැගිට යම්ම. ඉතින් දුබලකමින් නැගිට්ටාම తాවකාලික උත්තානයක් අපිට පේන්න ගන්න. ඒක අපිට හිතා ගන්න පුළුවන් මේ සදාතනික උත්තානය කොහොම වෙයිද. ඒ නිසා අපි මෙරි මෙරි යන ජීවිතේ දිනපතා උත්තානයක් අත්දකින්න ඕනේ. මම චතුර මොහතකට මගේ මේ කිතුණුවෙක් කතෝලිකෙක් කියන ලේබල් එක පොඩ මං ගලලා පැත්තකින් තියන මට මේ පැහැදිලි කරගන්න ඕනේ ප්‍රශ්නයක් තියෙන පියතුමයි. ඒතකොට දැන් ඔබ වහන්සේ සලකන්න මම මේ මුකුත් දන්නේ නැති කෙනෙක් කිතුණු ධර්මයේ ගැන කියලා. දැන් මේ බයිබලේ සඳහන් වෙනවානේ දැන් ස්වාමීන් වහන්සේගේ සෝහන හිස් වෙලා තිබ්බා. දැන් මග්දලාහි මරියා ඇතුළු පිරිස මෙතෙන්ට එනකොට සෝහනේ ගල විවෘත වෙලා එමත් දේව දූතයෙක් ඉඳගෙන හිටියා. ඊට පස්සේ මේ කතන්දර එනවා. දැන් ජේසු ඇතුළේ හිටියේ නැහැ. නමුත් ඔතල තිබ්බ මේ රෙදි වස්ත්‍ර ටික එතන තිබ්බා. ඊට පස්සේ එළියට එනකොට ස්වාමීන් වහන්සේව හම්බෙනවා. ජේසුව හම්බෙනවා. මේ 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 කාරණා ටික වාර්තා වෙනවා බයිබලේ ඇතුළේ සටහන් කරලා තියෙනවා. දැන් මම මොන පදනමකින්ද වේදමිනි මේ කාරණය අදාහ ගන්න ඕනේ විශ්වාස කරන්න ඕනේ කියන්නේ දැන් මිනිහෙක් මැරෙනවා මරලා දානවා ඊට පස්සේ සොහොනක් ඇතුලේ තැන්පත් කරනවා දවස් 3ක් කියන්නේ මැරිච්ච කෙනෙක්ගේ ශරීරයක් ඉතුරු වෙන්න විදියක් නැහැ කියන්නේ ජීවමාන ඉතුරු වෙන්න බෑ ඒක නරක වෙලා තියෙන්න ඕනේ ඊට පස්සේ කොහොමද මේ ශරීරයේ උත්තානුනා කියන දේ මිනිසෙක් අදහගන්නේ විශ්වාස කරන්නේ ඒක ස්වභාවික සංසිද්ධීන් ඇතුලේ සිදු වෙන්නම බැරි දෙයක්. එතකොට කිතුණුවෙක්ගේ විශ්වාස කියන්නේ කිතුණුවෙක්ගේ විශ්වාසයේ උච්චතම තැන තමයි උත්තානයි කියලා කියන්නේ. ඒ කියන්නේ චරින්නේ අර ස්වාමීන් වහන්සේට දැන් අපිට සුදවල්ලිවිලේ සඳහන් වෙන විදිහට උන්වහන්සේ දුද වද වේදනයි උන්වහන්සේ ශරීරය තැලිලා පොඩිලා තිබ්බා ගන්න දෙයක් දෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒ කියන්නේ අර පණ පිටින්ම මැරලා වගේ නේ. සහායක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය දාලාත් එහෙමත් නෙවෙයි.
प्रश्न मेतमेंट मगे पूजा मगे कुल हटिट पलटेन पुलिस महात्मा महात्मी दहाक दोलहाक अधिक प्रीस इंकल पलटेला हेटे मको एंड अभी इकोल हटिद साखा वगेलो शील नाम कितु नो नो शीलम देना इतिंग मगे प्रश्न है जैसे पल के टाइल पल हेल्ला पल से पेहदील कर लो इट पास प्रश्न हाँ मको हाँ ये प्रश्न मेहुआ इतकोट दंसी मेरुन इहे नुत्ता के कोहमद अभी हितान्नी खेल मको प्रश्न में जुदा आयटा तिबुन क्यूवा गोलो मेघ हो रे हिस्सुआ हेमत क्यूवा नहीं तुंदा शक्ति अंड इसला इच्छुआ इतकोट मे मरण स्वामी से दनगन प्रकाश करपु ये वगे मीर करपु मरण मंकाली की इतकोट उन्हांस क्यूवा मम हरियट में तुंगन दा उत्तान वेण एक तव साक्ष्यतम जुदेवर की मे मनुष्य स्वामी तुंगिनी दत्तावा के लिए तीन मरने नगेटी नोके एक आरक्षा तरकर मेतन नोलिया पुलवा उत्तावेन पुलवा तीन साक्षापी सर दंबल मे सलस्मा तेनवा तात की सलस्म के इतना दमेतन देवदूते कहानवा उत्तानुनु जेसुहांसी मलहुंगतुरुस्वान्ने मंद एतकोट अनिपत्तिं उत्ताने कियान्नी उन्हांसेगे सबै स्वभावे उन्हांसे मियदिन सुलु केनेक नेमेनी उन्हांसे अमरणीय केने एहेमनम उन्हांसेगे मरणीय स्वभावे तमै मनुष्येक वीम मनुष्य मरणीयै अपि मरिला यनो एतकोट उन्हांसेगे सबै स्वभावेट यनो ए दवस तुनगी बोहो वीट बैबल अर्थ कथने गोडकती कोम तुंदवसा किन्नोने शबत निशा मिनी सुन बला बला शबतीम अणिपे उन्हांस स्थिरम की मम तुंग निधा नगिटीन वा मगे मिनिय तुंग निधा तीन बेपिने स्थिर है ओडम सरल तेरेन वा बैबल पुरावटम उन्न हंस तेन तंग वल की ऐनवा विशेष सुविशेष वल माव दुखन प्रतिक्षेपेलवा पुरुषन गहनवा मम मेरेनवा नमुत् मं तुंग निदा उत्ताणवेन ओण्ना पे जेसुस्वहांसे युगण पुदे हरियटम सिधुवेला सिधुना मरने मेन्न हरियटम तुंग निदा उन्न हंसे नगेटेला गोले अंत ये विधि हेटम दर्शनीय वेनवा एक उन्वहांसे साक्षी इतकोट उन्वहांस ये विधि हेटम कीलतीबुन कीलती विधि हेटम देवाल सिधुण एक निशा मेक काटवत की अंत हदीसी जेसुहांस मेरुआ हदीसी उत्तान ये सियाल पेर परधि इहत दिव शिवर ने कियु लेसम ए आकार सिधुला अवसान कुरुसे कथाकर वचन टीक पवा तमंगे सलु दादु दानो किलो एक हम देम सलसुम सहगतव दिव्यतीन इन समय सलस्मक निशा मे अहम सिधुवीम नोवे दिन चतुर्पेतु क्यूवे मे दर ये जेसु गे मे सुविशेषी संधिस्थान हमे कम जेसु इपदेन्न तौरुदु अथ्री एकड़ अटस एकड़ दाहगट कलिंग मे लीवीलो ग्रंथारूढ़ इतो दंग विशेषमी वेडसरा कथाकर पहुगे दवसकर मे अरे मगे दिव्यनी मगे दिन अत्थरी मंदगी कारण प्रश्न हनकोट मे दिव्यान हाँ से अतर लाद मे अरे इक मध्यवेदी मतकर प्रश्न अकेकानी मे जेसु मन कल दिव्य अदागनींद दंग मे वटे मिनीस्वेद जेसु कुरसेन गल दंग अरे दिव्यान कीन तन दंग यथार्थ अवबोधेला तीन कीन इट पास पेहदल ना मेक गीतावली तीन गीते याज्ञावक अरे दिव्यान हंसे दिव्यान हंस इस
මනස්ථාපනයේ පිණිස කියන මේ ලොකු ගීතිකාවක් කියන දේ. ඉතින් ඒකත් එයින් පස්සේ මම පොඩ්ඩක් මේක බැලුවා දැන් ජේසුගේ ජීවිතයයි ඊට පස්සේ මේ පෙර ලියවිලා තියෙන දේවල්. මේ ජේසුගේ ජීවිතයේ වෙච්ච සුවිශේෂී සම්දිස්ථාන සියල්ල සියල්ල ඒ විදිහටම සටහන් වෙලා තියෙනවා මේ ජේසු ඉපදෙන්න අවුරුදු 1000කට විතර ලියවිච්ච ඒ දිවසිවර ග්‍රන්ථවල. මේ බයිබලය ඇතුලේ. ඉතින් මේක මේ උත්ථානයත් සටහන් වෙලා තියෙනවා. ඉතින් අර මං කලින් ප්‍රශ්නේ පිටු මගෙන් අහුවට ඉතින් මේ හැම දෙයක්ම පෙර සැලසුම් වෙලා තිබ්බ දේවල් නේ. ඔව් ශුදලේලිය කියනවා අර උන්වහන්සේගේ මරණයෙන් පස්සේ කතාවේදී කියනවා මින් අනතුරුව උන්වහන්සේට මරණය බල පවත්වන්නේ නැත කියලා. ඒක බොහොම තහවුරු කරලා පැහැදිලි කරලා කියනවා. දැන් අපි දැන් උත්ථානය අධ්‍යක්ෂකෙමිනේ ඉන්නේ චරිත. දැන් එතකොට පියතුමිනි දැන් අපි දන්නවා පාස්කු පූර්ව රාත්‍රී මෙහෙදී අපේ දේව ජනතාවට බොහොම සමීපයි. මේ දේව වන්දනාව ඇතුලේ අපේ දේව ජනතාව යොමු කරනවා මේ අලුත් බව කියන කාරණාවට. ගිනි මැලය ගහලා ඒක නව ගින්දර හැටියට සංකේතවත් කරනවා. එතකොට දෙවියන් වහන්සේගේ ක්‍රිසුන් වහන්සේගේ ඒ ක්‍රියාකාරීත්වය එක්ක අර පිටිපහන සලකුණු කරලා ආරම්භයේ අවසානයේ පිළිබඳව අපි කතා කරමින් අනුතුරු අපි නව ජලය ආශිරි ගන්නවා. ඊට පස්සේ නව ජලයෙන් සහෘද ජනතාව ආශිරි ගැනීම පියතුමා විසින් සිදු කරනවා. එතකොට පියතුමිනි අරගෙන ඉන්නේ අලුත් බව, නැවුම් බව, නවතාවය කියන එක. එතකොට ක්‍රිස්තු උත්ථානය, ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය එතනින් අපිට පැහැදිලි කරනවා අපි හැමෝටම අලුත් බලාපොරොත්තුවක් කියන කාරණාව. කොහොමද අපි මේ අත්දැකීමට අවදි වෙන්නේ? එතෙම හැම යාක්ෂාවකදීම හැම කිතුනුවාම උන්වහන්සේගේ උත්ථානය, උත්ථානෝ ස්වාමින් වහන්සේව අත්දකින්න ඕන. ඒකත් අපි පැහැදිලි කරමු. එයි කොහොමද එයි අපේ යාක්ෂාව මෙතෙන්ට කේන්ද්‍රස්ථානීය විය යුතුයි කියලා. ඉතින් අපි මට හිතුණා හොඳයි අපි ජොහන්තුමාගේ සුවිශේෂයේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ සිට 23 වෙනි වගන්තිය දක්වා අපි කියවලා එතස් අපි පැහැදිලි කිරීමට යමු. සතියේ පළමු වන දා වූ එදා සවස යුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි වදාළසේක. උන්වහන්සේ මෙසේ වදාරා තමන් අද්ද ඇලයද ඔවුන්ට පෙන්වූසේක. ශ්‍රාවකයෝ සමිධානන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනා ගියහ. ඔබට ශාන්තිය වේවායි යලිත් උන්වහන්සේ ඔවුන්ට වදාරා පියාණන් වහන්සේ මා එවා වදාලාක් මෙන් මමද ඔබ යවමි ඔවුන්ට කීසේක. උන්වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයන්න් පිළිගන්න. ඔබ යමෙකුගේ පව් කමා කරන්නහුද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහුද ඒවා කමා නොකරනු ලැබේ යැයි ඔවුන්ට වදාළසේක. පළවෙනියට මේ 19 ලස්සනට කියන ඔවුන් දොරවල් වසාගෙන සිටි තැනට උන්වහන්සේ වැඩම කරන. දැන් බලන්න උන්වහන්සේගේ උත්ථානය සමග උන්වහන්සේව වහන්න බෑ කොහෙවත්. උන්වහන්සේගේ සැඟව ඉන්නත් බෑ, උන්වහන්සේට වැහෙන තැනකුත් නෑ. සියල්ල නිරාවරණය වෙලායි තියෙන්නේ. එතකොට හේතුව තමයි උන්වහන්සේ නවතාවයකට පත් වෙලා එතකොට උන්වහන්සේට හැම තැනම වැඩ සිටින්න පුළුවන් විදිහට දැන් ශරීරයේ බාධාවක් වෙලා නැහැ උන්වහන්සේට උත්තානෝ ශරීරය. ඒ කියන්නේ ඒකේදි පේනවා මේකේ පැවැත්ම වැඩි බවක්, සදාතනික බවක්, නිතාවකාලික මේ යන ශරීරයක් නොවේ කියන එක. ඒකයි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බියෙන් සිටි තැනට. දැන් ඇත්තට මේ ලෝකයේ ජීවිත ගමන අපි යන්නේ බියෙන් සැකයෙන් වේදනාවෙන්. හැමෝටම අදාළ කුරුසයක් තියෙන නිසා දැන් අපි තාම කුරුසයේ ගමනයි යන්නේ. ඒ බියසක වේදනාව හරහා යනකොට උන්වහන්සේ උත්තානෝ ස්වාමීන් වහන්සේ මුණ ගැසීමෙන්ම උන්වහන්සේ ප්‍රදානය කරේ සාමය. ඔබට ශාන්තිය වේවා, ඔබට සාමය ප්‍රීතිය ඇති වේවා. ඒ කියන්නේ සාමය ප්‍රීතිය නැති කෙනාට දැන් ඇති වෙනවා. ඒකද යාක්ෂාවකදී වෙන්න ඕනේ. උත්තානෝ ස්වාමීන් වහන්සේ අපි අත්දකින්න හැමදාම. දැන් අපේ යාඥාවල් හැමදාම අපි හුඟක් වෙලාවට කරන්නේ අර ඓතිහාසික ජේසුස් වහන්සේට. අපි පුරුදු වෙලා තියෙන්නේ අර රූපයෙන් හෝ අර බයිබලයේ කියලා තිබ්බ. එතකොට මෙහෙම කළා කියපු ජේසුස් වහන්සේ මත පදනම්ව තියෙන යම් කිසි දහමක තමයි අපි ඉන්නේ. නම ස්වාමීන් වහන්සේගේ දහම එදා කියපු දේවල් පමණක් නොවේ.
නෑ කිතුණු දහම එහෙම නෙමෙයි කිතුණු දහම හැම මොහොතකම මේ බොහොම යාවත් කාලීනයි හේතු උන්වහන්සේගේ දහම යාවත් කාලීන කරන්න වෙන තැනන් වහන්සේ කෙනෙක්ව අප ළඟ තියලා තියෙනවා ශුද්ධාත්මයන් වහන්සේ මේකනේ දැන් කිව්වේ කිතුණු දහම කොහොමද යාවත් කාලීන වෙන්නේ එහෙනම් උන්වහන්සේ නොමරෙන නිසා උන්වහන්සේ මැරිලා නැති නිසා උන්වහන්සේ කියනවානේ කෙනෙකුට සමාව දෙන්න මේ බලන්න මේ අද පාඩේ කියන ශුද්ධාත්මයන් වහන්සේ වෝනේ सरल ओन पीट हुस्मेला के पाऊ कमा कर मंग कमा करो मंग कमा दे कमा को मत कमा दे नकलो तो लेने इतकोट खेने कोट समाव देना अरे उत्तान स्वामी हंस डोनी उन्न हंस के शुद्धात्म हंस वाला बागा यथार्थे नम मे लोके देन विधि दरीन विधि हेन विधि जीवत्न शुद्धात्म हंस ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මික ස්වභාවය ජීවත් වෙනවා. දැන් තව සරලව තේරුම් ගමුකෝ මේක. උන්වහන්සේ දැන් මානසික ස්වභාවය පේන්නේ නැහැ. හැබැයි ආත්මික ස්වභාවය අපි එක ජීවත් වෙනවා. ඉතින් මේ ආත්මික ස්වභාවය ක්‍රිස්තුන් වහන්සේගේ නැතුව කිතුණුවෙකුට යන්න බෑ. ඉතින් ඒකයි මේ අතරමං වෙන්නේ. ඒ නිසා මේක දැන් මේ උත්තාන කාලේ වුණා කියලා එකක් නැහැ. අපි අදහන්නේ මරුණ දෙවි කෙනෙක් නෙමෙයි මේක හොඳට හැමදාම මතක තියාගන්න ඕනේ. අර ගල් පිළිමයක්වත් සුරුවමේ ඉන්න ජේසුස්වත් නොවේ. අපි අදහන ජේසුස් වහන්සේ ජීවමාන කෙනෙක්. උන්වහන්සේ මියදිලා නැහැ. ඒක මරණය කෙරෙහි මරණයට දෙවියන් වහන්සේ කෙරෙහි කිසිම බලයක් නැහැද. දැන් අපි අදහන දෙවිය ඔච්චර බලවත්ද කියන්නේ. ලෝකෙ මිනිහෙකුට වෙන්න පුළුවන් උප්පරිම උප්පරිම දේ තමයි මරණය. උපරිම නැස්පැත්තිය තමයි මරණය. ඉතින්ින් එහාට මිනිස්සු බයත් ඒකෙන් ලෙඩ හැදුනහම බය ලෙඩේ හිඳ නෙමෙයි. ලෙඩෙන් මැරෙයි කියලා. සියල්ල මෙහෙමනේ අවසානයේට. එතකොට යථාර්ථය නම් මරණය තමයි මිනිස්සෙකුට තියෙන විශාලම බය. මරබියනේ. ඒ මරණය ජයගත්තු කෙනෙක් අදහනවා නම් ඒ දෙවියන් වහන්සේ කොච්චර බලවත් වෙන්න ඕනේ. මරණය පරාජය කරපු කෙනෙක් එහෙම දෙවියෙක් තමා ආදර කතෝලික ප්‍රේමවන්තේනි අපි අදහන් මේක අමතක කරන්න එපා මරණයට පිළිතුරක් සහ මරණය පරාජය කරපු බලයක් තියෙන දෙවි කෙනෙක් ඉතින් ඒ කියන්නේ දැන් බලන් ගහ දැන් අපිට තේරෙනවා මරණයටත් වඩා බලවත් ප්‍රේමය නෑවසාන්තනේ මරණයට වඩා බලවත් ප්‍රේමය මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය ඒ නිසා මරණයවත් ප්‍රේමය කෙරෙහි බලපාන්නේ ප්‍රේමයේ චර බලවත් දී උන්වහන්සේගේ ප්‍රේමය දෙන්න මේ මරණයට බැරි වුණා ප්‍රේමය නවත්තන්න මරණයට බැරි වුණා දැන් හුඟක් වෙලා හරි යක්ෂයා මම මේ දවස්වල දේශනා කළා යක්ෂයා බැලුවේ ජේසුස් වහන්සේව කුරුසයට ගෙන යන්නද ඒකින් යන එක නවත්තන්නද නවත්තන්න බැලුවේ. හැබැයි චිත්‍රපටියේ පෙන්වන්නේ අපිට නිකන් හිටපන් ඔබ වැන ගහනවා බලපන් කියලා අපි පෙන්නනවා වගේ යක්ෂයන් නේනේ. යක්ෂයාගේ කායන පරමාර්ථය උනේ ජේසුස් වහන්සේ කුරුසයට යන එක නවත්තන්න. ප්‍රේමේ පරිත්‍යාගය නවත්තන්න. මොකද කුරුසී මරණය උන විගස යක්ෂයාගේ ආධිපත්‍ය විනාශ වෙන බව ප්‍රේමේ ආධිපත්‍ය රජ කරන බව අපිටත් වඩා හොඳට යසය දන්න. ඒ නිසා උත්‍රායි කළා. පිලා තරහ ට්‍රයි කරා නඩු තීන්ද වෙනස් කරලා මොන හරි කරන්න බරබ්බාස්ස දාලා ට්‍රයි කළා නවත්ත ගන්න. මොකවත් බැරි වුණා. බර ජේසුස් වහන්සේටත් කිව්වා කරන්න එපා විදුක් විඳින්න වෙනවා. ලේ මිල ඉහළයි බරයි වැඩි යන්න එපා. ඔයාව ප්‍රතික්ෂේප කරන මිනිස්සු කෙලගහයි වැඩක් නෑ. ඒ ප්‍රේමය ඊටහා බලවත්. මරණයට හා ප්‍රේමය බලවත් මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා වෙන් කළත් ප්‍රේමය මට නැත්නම් කිසි පළක් පළක් නැත මේ ඒ කියන්නේ මං හිතන්නේ ඒ සම වෙන්න ඕනේ බද කරාට මේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ඒ තිබ්බනේ ඒ ඔව් උත්තරේ මේ දැන් පොඩ මේ ප්‍රායෝගික කාරණාවකට එන්න හිතුව චතුර මේ දැන් ජේසු උත්තාන වුණාට මට හිතෙනවා අපේ මිනිස්සු අතරේ තව उत्तान तेन गुड़क तीन अभी ताम इको गलने कुन हरिद नरको पलो अभी उत्तान एमतागोम कुरस हर थी एक उपात्मा तेतुल विशेष मोहम्मत
අපේ තියෙන උත්සාහන කර ගන්න ඕනේ තැන් බොහොමයක් තියෙනවා. ඉතින් අපි එකිනෙකට සාපේක්ෂයි. මේ කියන්න යන කාරණේ මම හිතනවා විශේෂයෙන්ම වැදගත් මේ දැන් දේවස්ථානයකට දේවස්ථානයේ ඉන්න සියලුම දෙනාට විශේෂයෙන්ම පියතුමන්ලට මේ ප්‍රශ්නේ ගොඩක් එන ප්‍රශ්නයක් සහ පියතුමනි විශේෂයෙන්ම අපි කතා බහ කරන සමහර තරුණ මේ එකමුතුවන්වල කතෝලික තරුණ එකමුතුවන් මම හිතනවා මේක විවෘතව කතා කරන්න ඕනේ චතුර ඒ තැනට දැන් ඇවිල්ලා තිනවා ඒ තැන්වලදී මේ මේ කියන කාරණය වැඩිපුර ඉස්මතු වෙනවා මං මේ මූල බීජය කතා කරන්න කලින් මම මේක මේ මේ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් මෙහෙම ඇහුවොත් මේ අපේ දේවස්ථානෙට කතෝලික සභාවට ලොකු ලොකු මේ කම්ප්ලේන් එකක් පැමිණිල්ලක් විදිහට එල්ල වෙන දෙයක් මේ සල්ලි එකතු කරනවා හරිද දේවස්ථානවල මුදල් එකතු කරනවා වැඩි අර මංගල්‍යෙට ගියයි මේ උත්සවයට ගියයි අරකට ගියයි මේකට ගියයි මුදල් එකතු කරනවා කියන චෝදනාව එල්ල වෙනවා දැන් මේකට දැන් පියතුමෙක් විදිහට වහන්සේගේ කෝණයෙන් මේකට යම්කිසි උත්තරයක් දුන්නොත් මම හිතනවා හොඳයි කියලා හේතුව මේක විවෘතව කතා කරන්න අවශ්‍ය දෙයක් තැන් තැන්වල එහෙම කතා කර කර මේ මේක නිකන් බොරු දෙයක් මේක නිකන් අර මවාපෑමක් මේ සභාව මේ නිකන් ආයතනයක් විදිහට පවත්වාගෙන යෑම විතරයි කරන්නේ කියලා තැන් තැන්වල චෝදනා එල්ලන වෙනුවට පියතුමෙක් විදිහට ඔබ වහන්සේගේ මතය මේ එල්ල වෙන චෝදනාවට ඔබ වහන්සේ මොකද කියන්නේ එතෙම ඔය එකක් මුදල් එකතු කරනවා කියන එක යන්නේ කතෝලික සංස්කෘතිය අඩු පළාත්වල විශේෂයෙන් අපි වගේ කුරුණෑගල පළාත්වලට එතනින් රට මැදට එනකොට තමයි ඕක ඇත්තට වෙන්නේ පළවෙනි කාරණය කතෝලික සංස්කෘතිය නැතිවීම අනිත් පැත්තෙන් කිතුණු සභාව මොළ ඉඳලම මිනිස්යන්ටයි දුන්නේ පල්ලියෙන් දුන්නා ගෙවල් හදලා දුන්නා ටොයිලට්ස් හදලා දුන්නා එතකොට කණ්ඩ බොණ්ඩ දුන්නා අදටත් එහෙම කරනවා දයා සේවාවන් ගොඩක් කළා එතකොට අපේ ජනතාව හිතන් ඉන්නවා අපිට පල්ලියෙන් දෙන්නයි ඕනේ කියලා එහෙම පල්ලියට දෙන්න අපි ඕනේ එහෙම අදහසක් යනවා නමුත් බෞද්ධ සංස්කෘතිය ගත්තාම ඒ අය පූර්ණ ලෙස ඔන්න ඒ අයගේ ස්වාමීන් වහන්සේලාව දානේ තුන් වේල දීලා ඒ අය බලා ගන්න තොර පන්සලක් තියෙන්නේ පූර්ණ ලෙස යැපෙනවා. තොර එය සම්පූර්ණ දෙනවා. දැන් කිතුනුවා තුළ එහෙම එකක් නෑ. එතන හුඟක් පියතුමන්ලා දේවස්ථානයේ කෝකියෙක් තියාගෙන තමන් උයාගෙන කන්නේ. ඉතින් දානයක් ලැබෙන්නේ නෑනේ. යාළුවෝ දෙනවා, හිතමිතුරුන් දෙනවා ඊට අමතර. එතකොට එතකොට ඇත්තෙම කිතුනුවා පුරුදු වුණා පල්ලියෙන් ලබා ගන්නවා මිසක් දෙන්න නෙවෙයි. ඒ ඩිමාන්ඩ් එක ඒ දේ අදටත් කිතුනුවා බලාපොරොත්තු වෙන හැම කෙනාගේ. දැන් පියතුමා සේවයක් කරන්න පියතුමා සේවය කරන්න ඕනේ. ඒක නිපාදකෙක් උනේ. එහෙම තමයි හිතන් ඉන්නේ. ඒකයි. අනිත් පැත්තෙන් ඔය මුදල ගැන මම කියන්නම්. බොහොම අය දැන් පරිත්‍යාගශීලී කිතුණු පළාත්වල ඉන්න අය මුහුදු කරේ අය කිතුණු පළාත්වල ඉන්න අය බොහොම පරිත්‍යාගශීලී. හැබැයි රට මැදට එනකොට අපේ පදවිවල වගේ හරි මිනිස්සු මසුරුයි දෙයියන්ට දෙන්න විතරයි හැබැයි එහෙම දෙන්නේ නැහැ ඒක තියන් ඉන්නවා මොකද යනකොට මිනිහ දාගෙන යන්න ඒ වගේ ඇත්තටම මසුරුයි ඒකට හේතුව දෙවියන්ට දීලා පුරුද්දක් නැහැ ඒගොල්ලෝ ඒක හිතන්නේ නිකන් ඒක අපිට ලැබෙන්න ඕනේ මිසක් අපි දෙන්න ඕනේ නැහැ කියලා ඒ නිසා අදටත් බලන්න පඳුරක් දාද්දී පර්ස් එකේ තියෙන අඩුම කාසිය තමයි හොයන්නේ නැද්ද ඉරිද පූජාවට ගියාම අඩුම කාසිය හොයන්නේ හැබැයි අපි දෙවියන්ගෙන් ඉල්ලන්නේ අපේ උප්පරිම දේ අපි ඉල්ලන්නේ උප්පරිම වර ප්‍රසාදෙ ඉල්ලනවා අඩුම කාසිය දෙන්න අනිත් පැත්තෙන් ඔය මුදල් උපයන්නේ අපි අපේ දාඩිය මහන්සි ඒක මොකටද පල්ලියට දෙන්නේ එහෙම තමයි අපි හිතන්නේ හැබැයි ප්‍රේමවන්තයින් මතක තියාගන්න අපි හැමෝම අපි හැමෝම හම්බ කරන් කන්නේ දෙයයන් වහන්සේ දුන්නු තලෙන්තු වලින් හැකියාවලින් දක්ෂතාවලින් පළවෙනි දේ දෙවෙනි එක උන්වහන්සේ මවා වදාළ මේ ස්වභාව ධර්මයේ පොළවේ එතකොට අපි හැමෝම පොළොවට ණයයි පොළොවේ ගන්න දෙයට ඉතින් පොළොව මවපු කෙනාට දරුණුව ණයයි හැම හම්බ කරන මිනිහෙක්ම දෙයයන් වහන්සේට ණයයි
මොකද අපි වෘතියක් කරන්නේ කරපු පාපේට වන්දියක් වශයෙන් අපි කරපු පාපේට වන්දියක් වශයෙන් තමයි රසාවක් කරන්නේ ඒකෙන් අපටත් ලැබෙන දෙයක් නේ අපටත් මේ ලෝක ජීවත් වෙන්න වැටුපක් අරන් මේ ලැබෙනවා හැබැයි අපි වන්දියක් තමා ගෙවන්නේ එතකොට මේ පොළවෙන් උපදින සියලු දෙයක් තමයි ව්‍යාපාරයක් හෝ අපි කරන හැම දෙයක්ම මේ පොළවෙන් කරන්නේ එතකොට මනුෂ්‍යයා සදාතනික ණයයි ඒකට ඒ ණය මේ හම්බ කරන දහඩිය මහන්සියෙන් ගෙවුවේ නැත්නම් ආත්මයෙන් පවා ගෙවන්න වෙනවා මේක මිනිස්සු තලා පෙළෙනවා නම් ඒක වැරදි නමුත් එහෙම කරන්නේ නැහැ බොහෝ වෙලට මම දකින්නේ නැහැ දේවස්ථානවල මොකද මිනිස්සු දකින්න පටු අර්ථය අපි ඉදිරියට කතා කරමු කිසිම පියතුමෙක් ඒ පල්ලිය හැදලා සේරම කරන පල්ලිය බය ගෙහක දාගෙන අරගෙන යන්නේ නැහැ මිනිස්සු හිතන් ඉන්නේ එහෙමයි එතන මිනිස්සු ඒ පියතුමා දාලා පල්ලියට කරලා මේ සේවය කරලා ඒ මුදල් එකතු කරලා ලස්සනට ඒ අයට බිල්ඩින් එකක් හෝ දේවස්ථානයක් හෝ මේ පහසුකම් හෝ සියල්ල සපයා අවුරුදු පහෙන් කතෝලික සභා සම්ප්‍රදායෙම අවුරුදු පහෙන් මාරු වෙලා යනවා. එතකොට මා දකින්නේ මිනිසයා දිය යුතු දෙයි ඔය මිසක් මිනිසයාගෙන් ඩිමාන්ඩ් කරන්න දෙයක් නෑ මිනිසයා දිව යුතුයි. අනිවාර්යෙන්ම ඉස්සරදී දසයෙන් කොටස දෙනවා කියලා ඒක දෙනවා පළවෙනි නාඹුල් පළ දෙනවා අපේ ආච්චිලා දීලා තියෙන එක ගෙඩියක් ගහේ හැදුනහම කවදාවත් ඒක තියන්නේ ඒක කණ්ඩ දෙන්නේ අපි කාටවත් ඔච්චර හොඳට තිබ්බත් ඒක ගෙනිහිල්ලා නෑඹුල් පළ කියලා දෙනවා ඉගෙන දෙවියන්ට ණයයි මේ ගරු භක්තිය නැතුව ගියා දැන් ආර්ථිකයක් මුල් කරගෙන නේ ජීවිතයේ ලොකුයි දැන් ජීවිතයට වඩා ආර්ථිකයේ ලොකු වෙලා තියෙන්නේ ජීවිතයට වඩා එයාලගේ ප්‍රශ්න ලොකු කරගෙන දැන් ඔය වගේ පටු පරමාර්ථයන් ඔස්සේ යනවා පුළුවන් දේ දෙන්න සතපනහද රුපියලද කෝටියද නෙමෙයි ප්‍රශ්නේ මොනවද ඔබ දුන්නේ කියන එකයි ප්‍රශ්නේ චතුර මේ පියතුමා කියපු දෙයත් එක්ක දැන් අපි දන්නවා මේ කිසිම අපහසයක් නෙමෙයි ඇතම් සබව පොදු ප්‍රශ්නයක් ඔව් පොදු කාරණා අනිවාර්යයෙන් අපි කතා කළ යුතු දෙයක් දැන් මේ මොනවාද ඇතම් සබාවන් තියෙන අනිවාර්යෙන් 10 10න් කොටස කියන එක අනිවාර්යෙන්ම එකතු කරනවා අපි දෙන්න උදාහරණයක් විදිහට අපි සමහර ඒවාට පියදුමෙනි අපි යනවා බලන්න ඒ ගියාම අපි දකිනවා මේ දේශනා කරන අපි කිසිම අපහසයක් නෙමෙයි මේ කරන්නේ ඒක ඉල්ලනවා කෙලින්ම يعني ඉල්ලනවා මේක ඉන්න නම් ඔබ මේක දෙන්න ඕනේ කියන කාරණේ ඉතින් අර මට හිතෙනවා දැන් තව මේක තව කාරණයක් තියෙනවා චතුර අද වෙලා විවර නිසා අපි ලබන සතියේ කතා කරමු මේ يعني මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අර අපේ ජීවිතේ කේන්ද්‍රස්ථානයේ කොතනද කියන දේ අපිට හොයාගන්න බැරි වීම තමයි මේ ගැටලුව. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි. අපිට ඕක ගෙනියන්න වෙනවා ලබන සතියේ. සහ මේ අර පියදුමා මුලින් ඒක කියන්න කලින් පැහැදිලි කරපු කාරණා හරියටම හරි. ඕකේ සංස්කෘතිය ගැටලුවක් තියෙනවා පළාත ගැටලුවක් තියෙනවා පියදුමනි. දැන් අපි ඔය උතුරු කරේට ගියොත් එහෙම මූද ආශ්‍රිතව තියෙන පුංචි පුංචි පල්ලි දූපත් ආශ්‍රිතව තියෙන තමන්ගේ දීවර රස්සාවේ හම්බෙන හොඳ ලොකුම මාළුවා ගේන්නේ පල්ලියට. මාළුවා පිටින් ගේනවා. පියතුමාට සහ සංගෙයින් අනිත් අයට වැඩි නම් පියතුමා බෙදා හදා ගන්නවා. ඒකේ අර වංශය කියපු එතන පූර්ණ සත්‍යතාවයක් තියෙනවා. අපිට අර මුංචි කාලේ ඉඳලා අපිට ඒක දැනිලා නැහැ. අපිට ඇවිල්ලා නැහැ. එහෙම ගැටලුවක් තියෙනවා. අපි හදාගමු ඒ ටික. නැත්නම් හරි ආදරණීයයි නේ. මම දන්නේ අර පියතුමා කිව්වා අර කියන්නේ අපේ හාමුදුරුවෝ කියලා කියන්නේ ගමේ වංශලේ අපේ හාමුදුරුවෝ කියන දේ. අපි එන්න ඕනේ අපේ පියතුමා කියන තැනට අපි එන්න ඕනේ. ඔව්. ඒකයි. ඔව්. ඒ කියන්නේ සල්ලි එකතු කරා හෝ දැන් ඒ ඔක්කොම සියලු සංඝයක් විදියට කරනවා මිසක් පියතුමා සූට්කේස් එක දාගෙන අරගෙන යන්නේ නැහැ. මම දැන් පෞද්ගලිකව දන්න දේවල් දිනන චරිත ඇර සමහරලාට අර ෆාදර්ස්ලා ඉල්ලන්නේ දැන් කෑම වේල් තුන සමර කෝකියෙක් නැතිව ඉන්න පියතුමන්ලෙන් තවම මොන හරි දෙයක් හදාගෙන තනියම කනවා වෙන්න පුළුවන්. කවදාවත් කියන්නේ මට අර වේල මදි වුණා මේ වේල මදි වුණා කියලා මම අත්දැකීමෙන් කියන්නේ. ඒක හරි පුදුම දෙයක් ඉතින්. එතකොට අපි අපේ පියතුමාව රැක ගැනීම බලා ගැනීම මං හිතන්නේ අපේ යුතුකම. සහවගකීම. අනිවාර්යයෙන්. ඉතින් ඒ කාරණෙත් එක්ක අද මේ අපිට විශේෂ කාරණයක් මේකත් එක්ක කතා කරන්න තියෙනවා. ඉතින් ලබන සතියේ අපි කතා කරමු හිතවතුනි. අද දවසේ කාල වේලා ඉවර නිසා අපි අද දවසේ සමු අරගෙන යනවා. ඉතින් අපි මේ පහු කරමින් යන්නේ උත්සාහන සමය. අපි උත්සාහ කරමු අද වැඩසටහනේ කතා කරා වගේම අපි පුංචි දෙයක් කරී උත්සාහන කරගන්න මමද ඇතුළුව අපි සියලුම දෙනා උත්සාහ කරමු ඇතුළාන්තයෙන් උත්සාහන වෙන්න ඉතින් අදත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ කරුණු කාරණා අපිට
බොහොම සරලව අපිට පැහැදිලි කරලා දුන්නා මා තුලට මොනවද ගන්න ඕනේ කොහොමද මා ජීවත් වෙන්න ඕනේ කියන කාරණේ කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියතුමන් ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින් වහන්සේ බොහොම ස්තුතියි පියතුමනි ජෙසුවීටයි ඉතින් ශාන් මල්ලිවත් ආදරෙන් මතක් කරන ගමන් චතුර ජෙසුවීටයි පියතුමන්ට ආරාධනා කරනවා අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේට උසෝලා අප වෙනුවෙන් මදහත්ව යාඥා කරනවා කරාබෙද පියාණනි ඔබ ආශ්‍රේත අපි අද දවසේ බාර කරන්නේ ඒ ප්‍රේමය බලවත් ලෙස අත්දකින් උත්තානිය අත්දකින්නට අපට හැකි වෙනවා අද දවසේ ඔබ වහන්සේ මේ මොහොත දුන්නාට ස්තුති කරනු ඒ ප්‍රේමය ගැන මෙනෙහි කරලා ඔබ වහන්සේ මොහොතක් අත්දකින්නට ඒ ප්‍රේමයට සාක්ෂි දරන ඒ ප්‍රේමය ගැන අත්දකින්නට මේ මොහොත දීම ගැන ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා ජේසුරි මේ හැම දරුවෙක්ම යාඥා කර හැම මොහොතකම උත්තානෝ ඔබ වහන්සේව අත්දකින්නට ඒ තුල බලාපොරොත්තුවක් විශ්වාසය ඇති කර ගන්නට ඕන බලවත් කර සවිමත් කර දිරිමත් කළ මැනව ඕන ආශිර්වාද කර ආලේප කළ මැනව ඔබ වහන්සේගේ ආදරෙන් අපේ බලවත් කර නිසා ස්තුති වේවා ප්‍රශංසා වේවා හාලෙලූය නමස්කාර වේවා මෙකිද අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනස සරපරාක්‍රම දේවි මහමෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කොට සුවපත් කරනසේක්වා මග්නිසාදයන් රාජ්‍යද බලයද මහිමයද සදාට ඔබ වහන්සේගේ